ජපානයේ රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාව අමානුෂික ලෙස මිය ගිය හේතුව මේ දැන් හෙළි වෙයි. මෙන්න සම්පූර්ණ විස්තරය. ජපානයේ රඳවා තබා ගැනීමේ කඳවුරක රැඳී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබේ. ජපාන මාධ්‍ය වාර්තා කළේ ජපානයේ රැඳී සිටින සරණාගතයින් සඳහා වන සංක්‍රමණ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ විවාදයේදී අදාළ ශිෂ්‍යාව සම්බන්ධයෙන් අවධානය යොමු තිබූ බවයි. වීසා කාලය ඉක්මවීම හේතුවෙන් පිටුවහල් කිරීමේ නියෝගයක් ලබා සිටි 33 හැවිරිදි අදාළ ශිෂ්‍යාව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඳවා තබා ගැනීමේ කඳවුරක සිට ඇති බව සඳහන් වෙයි. පසුගිය ජනවාරි මාස 6 වන දින සිට උදර ආබාධ තත්ත්වයක් ඇති බවට ඇය විසින් දැනුම් දී ඇති අතර මාර්තු මාස 6 වන දින ඇය මිය ගොස් තිබුණි. අදාළ මරණය සම්බන්ධයෙන් වූ අධිකරණ වාර්තාවේ මරණයට හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති බවද ජපාන පාර්ලිමේන්තුවේදී පෙන්වා දී තිබේ. එම ශිෂ්‍යාව මිය යාමට හේතුව ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම බවත් දින නියමයක් නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් එරට විපක්ෂය විසින් ජපාන පාර්ලිමේන්තුවේදී පෙන්වා දී ඇති බව වාර්තා වෙයි.